සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ක ධම් ධම්මත් සවෙන කාලෝ අයන් බදන්තා ධම්මත් සවෙන කාලෝ අයන් බදන්තා ධම්මත් සවෙන කාලෝ අයන් බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් ධර්මාභිසමයේ පිණිස ධර්ම දානමය පින්කමේ සදහැති දායකත්වය පිටකොට්ටේ පදිංචි පියසේන ගජදීරාරච්චි සහ කුසුමා ජිනසීලී වන අය විසින් සිද්ධ කරනු ලබනවා. තමන්ගේ ජම්ම දිනේ නිමිති කොටගෙන හැම දිනාටම ධර්ම අභිසමයේ පිණිස හේතු උපකාර වේවා කියන පින් සිත පෙරදරි කරගෙන අපි ධර්මය සාකච්ඡා කරනකොට අපිට ජීවිතේ බොහෝ ගැඹුරු ධර්මපරයායන් ඔස්සේ ධර්මයේ විග්‍රහ කරගන්නට පුළුවන්කම තිබෙනවා. අපි බොහෝ ධර්ම සාකච්ඡා තුළින් චතුරාර්ය සත්‍ය පටිච්චසම්පාදය ආර්ය අෂ්ටාංගික මාර්ගය මූලික කරගෙන ධර්මකාරණාවන් සාකච්ඡා කරන්නට යෙදුණා. නමුත් අපිට ප්‍රායෝගිකව ජීවිත දිහා බැලුවට පස්සේ බෞද්ධ විච්ච බෞද්ධ අතර අපිට ධර්ම අවබෝධයෙන් යුත්තව ජීවිතය තුළ කටයුතු කරන බවක් පෙනෙන්නට අසන්නට දකින්නට ලැබීම බොහෝම කලාතුරකින් සිද්ධ වෙන්නේ. සමාජය දිහාට හැරිලා බැලුවම බෞද්ධ සංස්කෘතිය තුළ බෞද්ධ සමාජය තුළ හැසිරීම පිළිබඳව අපි විමර්ශනය කළා බැලුවම අපිට තේරෙනවා බෞද්ධ දහමෙන් පෝෂණය වෙච්ච සමාජීය වටපිටාවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. බොහෝ විට අපි බෞද්ධ බවට පත් වෙලා තියෙන උප්පත්තියෙන් උපත්ති බෞද්ධ භාවයක් තමයි අපිට තියෙන්නේ. උපතින් බෞද්ධ කම උරුම වෙනකොට උපෙන්න සහතිකේ බෞද්ධ කියන නාමය අපිට සඳහන් වෙනවා. නමුත් උපෙන්න සහතිකෙන් බෞද්ධ වුණාට ක්‍රියාකාරීත්වය තුළ අපිට බෞද්ධ බව පේන්න නැහැ. අපිට ඇහෙනවා සමාජීය ගත්තට පස්සේ බෞද්ධ බව තියාගන්නටත් බුදුදහම රැකෙන්නටත් බණ කියන්නටත් අපිට රටක් තියෙන්න ඕන. මේ වචනේ අපිට හැමතැනින්ම අහන්න ලැබෙන වචනයක්. ඔබ වහන්සේලාට නිදහසේ බණ කියන්නත් බණ අහන්නත් රටක් තියෙන්න එපා ඉස්සෙල්ලා කියලා කියනවා. නමුත් අපි බලන්න වෙනවා රට කියන දේ අපිට රැකෙන්නේ නිකන් නෙවෙයි. බෞද්ධ සංස්කෘතිය රැකෙන්නේ නිකන් නෙවෙයි. බුදුදහම රැකෙන්නේ නිකන් නෙවෙයි. ධර්මයට අනුකූලව ධර්මානුකූල පැවැත්මක් තුළ හික්මවනවා නම් රට අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. අමුතු හික්මීමක් ඇති කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් අපිට පන්නන්න දෙයක් ඉතිරි වෙන්නේත් නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට තියෙන අනුභවය.
අනවබෝධය තුළ කවදාකවත් කොයිම විදිහකටවත් කොයියම්ම ආකාරයකින්වත් පුළුවන්කමක් යෙදෙන්නේ නැහැ, හැකියාවක් යෙදෙන්නේ නැහැ අපිට රට හදන්න තබා තමන් හැදෙන්ටවත්. මූලිකතම ප්‍රශ්නි තමයි අපි ජීවත් විය යුත්තේ කුමටද, ජීවත් වෙන්නේ කුමටද කියන අවබෝධය සමාජයට නැතිකම. යම් කිසි කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොතින් ඔබ ජීවත් වෙන්නේ කුමක් සඳහාද කියලා, ඒ අයට දෙන්න උත්තරයක් නැහැ තමන් ජීවත් වෙන්නේ මොකටද කියලා. ඉතින් තමන් ජීවත් වෙන්නේ මොකටද කියලා නොදන්නවා නම් අපිට කියන්න වෙන්නේ දුවන්නම් වාලේ දුවන පිරිසක් කියලා, කරන්නම් වාලේ කරන පිරිසක් කියලා. තමන්ට උත්තරයක් තියෙන්න ඕන තමන් ජීවත් වෙන්නේ මොකටද කියලා ඇහුවම හරියටම තමන් ජීවත් වෙන්නේ කුමක් සඳහාද කියලා නිවරදිව තෝරගත්ත දැක්මක් තමන්ට තියෙන්න ඕන. මෙන්න මේ දැක්ම නැත්තම් කෙසේද අපි යහපත් සමාජයක් ගොඩනගන්නේ? ඉතින් ප්‍රායෝගිකව අපි සරලව සාකච්ඡා කරගන්නට බලමු. රට හදලා හදාගත්ත රටක් ඇතුලේ ධර්ම අවබෝධ කරනවාද? ධර්ම අවබෝධය තුළින් රටේ සකස් වීම තීරණය කරගන්නවාද කියන එක. ඔන්න ඔය දෙක තමයි අපිට පැටලිච්ච තැන, අපිට ලියාගන්න බැරි විච්ච තැන, අපි පුදුම විදිහට අසරණ විච්ච තැන. මං ඔබෙන් සරලව මේ ප්‍රශ්නෙට උත්තරය ක්‍රමක්‍රමයෙන් ලබා ගන්න පියවර කියලා දෙන්නම්. අපි මෙහෙම හිතමු. දැන් මේ වෙනකොට අපිට තියෙන ප්‍රශ්න ගත්තොත් අපිට ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, අපිට අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පාර අපිට ධර්මානුකූලව බොහොම ලස්සනට සිද්ධ කරගන්න පුළුවන්. නමුත් ධර්මානුකූලව මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න යන විදිය පිළිබඳ නුවණක් ඇති, දැක්මක් ඇති කෙනෙක් නැති වුණාම, උපදේශයක් නැති වුණාම අපිට ඒ දේ කරගන්න බැරි වෙනවා. අපි අතරමං වෙනවා. ඔබට ජීවත් වීම පිළිබඳ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා බැලුවොත් ඔබ හිතන් ඉන්නවා මුදල කියන දේ ඇත්තටම වටිනවා, මුදල් නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. අපි හිතන් ඉන්නේ වර්තමානයේ පවතින ප්‍රශ්නෙට උත්තරේ ඩොලර් කියලා. අපි හිතන් ඉන්නේ ඩොලර් නැති නිසායි ප්‍රශ්නේ ඇති වෙලා තියෙන, ඩොලර් ආවම ප්‍රශ්නේ විසඳෙනවා කියලා. එතකොට කෙනෙක් අහයි, එහෙම නෙවෙයි නම් කොහොමද ප්‍රශ්නේ විසඳන්නේ කියලා. අහනවද නැද්ද? අනිවාර්යෙන් අහනවා. නමුත් ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කම ඩොලර් වලින් ලැබෙයි ඔබට తాවකාලිකව. බොහොම පුංචි කාලයකට ඩොලර් ආවම අනේ හොඳයි කියලා ඉඳි. හැබැයි ඔක తాවකාලිකයි, නැවත නැවත මේ ප්‍රශ්නේ වරින් වර අපිට එනවම තමයි. නමුත් මේ ප්‍රශ්නෙට ස්ථිරසාර විසඳුමක් තියෙනවා. මේකට තියෙන ස්ථිරසාර විසඳුම මොකද්ද කියලා අපි ධර්මානුකූල අවබෝධ කරගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ පවා රාජ්‍ය පාලන තන්ත්‍රයක් සකස් විය යුතු ආකාරයේ දස රාජ ධර්මයන්ට අනුව රටක් පාලනය විය යුතු ආකාරය පැහැදිලි කරනවා. අපි හිතලා බලමු, ඇත්තටම ඔබ වටිනවයි කියලා හිතාගෙන ඉන්න මුදල ලැබුණට පස්සේ රටට වටිනකමක් එනවද කියලා. මම ඔබට මෙහෙම දෙයක් කියන උපමා සාධක සහිතව තීරණය කරගන්න. ඔබ හිතන්න, දැනට මුළු ලෝකෙම ජීවත් වෙන සියලු මිනිස්සු ලෝකෙන් නැති වෙලා ගිහිල්ලා ඔබ පමණක් ලෝකෙ ඉතිරි වෙනවා. ලෝකෙ සියලු දෙනාම ලෝකෙන් නැති වෙලා යනවා. ඔබ විතරයි ලෝකෙ ඉතිරි වෙන එකම එක කෙනා. දැන් මුළු ලෝකෙම අයිතිය ඔබට. මුළු ලෝකෙම තියෙන මිල මුදල් වල අයිතිය ඔබට, අයිතිකාරය ඔබ. මුළු ලෝකෙම තියෙන රත්තරන් රිදී මුතුමැණික් යාන වාහන ගෙවල් දොරවල් හරකබාන වතුපිටි ඉඩකඩම් වල අයිතිකාරය ඔබ. දැන් ඔබ විතරයි ලෝකේ ඉන්නේ, ලෝකේ වෙන කිසිවෙක් නැහැ. මුළු ලෝකෙම අයිතිකාරය ඔබ. දැන් ඔබ අර සල්ලි වලින් මොකද කරන්නේ?
දැන් ඔබ මුදල් වලින් මොකද කරන්නේ? ඔබ දැන් මැල්ලුම් හදලා කන්නද? ඔබට එදාට මුදලේ වටිනකම සහ මුලින්ම මොකක් වෙනවද? මූල්‍යමේ වටිනකම සම්පූර්ණයෙන්ම ඔබෙන් නැති වෙලා යනවා. මුදලේ වටිනකම කියන එක මොකක් වෙනවද? නැත්තටම නැති වෙනවා. අපි කියන්නේ තුට්ටුවකට වටින්නේ නැති වෙනවා. එදාට ඔබ රත්තරන් වලින් මොකද කරන්නේ? රත්තරන් කිලෝ 5ක් 6ක් කරේ ඉල්ලගෙන බෙල්ල නමාගෙන දුවන්න පටන් ගනීද? නෑ. ඇයි? කාට පේන්න දුවන්නද? කාට පේන්න එල්ලන්නද? දැන් රත්තරන් වලින් මොනවද කරන්න පුළුවා? ඔබ තනි වෙලා දැන් තුට්ටුවකට වටිනවද රත්තරන්? ඒ තුට්ටුවකට රත්තරන් වටින්නේ නෑ. රත්තරන් වලින් ඇති වැඩක්ම නෑ. ඔබ තනි වෙච්ච දවසට ඔබට තේරෙනවා එතකොට මුදල් කියන්නේ වටින දෙයක් නෙවෙයි. රත්තරන් කියන්නේ වටින දෙයක් නෙවෙයි. මැණික් කියන්නේ වටින දෙයක් නෙවෙයි. මැණික් උඩ පැන පැන කුවද අඩේ මං වටිනවා මං වටිනවා මාව මිල කරපන් මාව හං අඩු ගහපන් කියලා. මැණික් මැණික් බවවත් දන්නේ නැහැ. රත්තරම් රත්තරම් බවවත් දන්නේ නැහැ. මුදල් මුදල් බවවත් දන්නේ නැහැ. එතකොට සැබෑවින්ම බැලුවොත් වටිනකමක් තියේද නැද්ද? සැබෑ වටිනකමක් නැහැ. ඔබ තනි වෙච්ච දවසට ඔබට තේරෙයි ඔබ ජීවත් වෙන්නේ මොකටද කියලා. ඔබ මේ රැල්ලකට අහු වෙලා තියෙන්නේ. මම මේ උපමාව කියන්නේ රැල්ලෙන් මොහොතකට මිදිලා එක මොහොතක් ඇස් දෙක පියාගෙන ඔබ මේ කියන කාරණාව කල්පනා කරන්න. එතකොට ඔබට වැටහෙන්න පටන් ගනී ඇත්ත මොකද්ද කියලා. දැන් මම ඔබෙන් අහනවා ඔබට දැන් අවශ්‍යතාවයේ කුමක්ද ඔබ තනි වුණාට පස්සේ? රත්තරන් ඕන නැහැ, මිල මුදල් ඕන නැහැ, යාන වාහන ඕන නැහැ. ඔබට ඕන දේවල් කීපයක් තියෙනවා. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස භික්ෂුවකට ඕන. ඒ වගේම ඔබට ඇඳුම් පැළඳුම් ටිකක්, ආහාරයක්, වාසස්ථානයක්, ඖෂධ ටිකක් ඕන. ඔච්චර නේද ඕන? ඇයි වස්ත්‍ර ඕනේ? වස්ත්‍ර ඕනේ මොකටවත් නෙවෙයි, විලිවසා ගන්න නෙවෙයි වස්ත්‍ර ඕනේ. විලිවසා ගන්න කාට පේන්නද? නෑ. උස්නේන්, පින්නෙන්, සීතලෙන්, මැසි මදුරු කරදර ආදීන් ආරක්ෂාව පිණිස ඔබට වස්ත්‍රයක් ඕන වෙයි. ඊළඟට ඔබට කුසගින්න නිවාගෙන කායේ පැවැත්ම පිණිස ආහාරයක් ඕන වෙයි. ඔබට මහා වරුසාවලින් සතා සර්පයාගෙන් ආරක්ෂා වෙලා ඉන්න ඉහෙට වහලක් ඕන වෙයි. වාසස්ථානයක් ඕන වෙයි. ඊළඟට ඔබට ගිලම්පසක් ඕන වෙයි. පිපාසය ක්ලාන්තය දුරු කරගෙන රෝග පීඩා වලින් තොරව ඉන්න ඖෂධ ටික ඕන වෙනවා. ඒක තමයි ගිලම්පස. ඔච්චරද නැද්ද අවශ්‍යතාවය? ඒ අවශ්‍යතාව ටික ලැබුණම ඉන් එහාට මොනවද ඔබට ඕනේ නැවත සැනසීම පිණිස? දැන් ඔබට රත්තරන් වලින් සැනසෙන්න ඕනේද රත්තරන්? දැන් මිල මුදල් ඔබ ගෙනද්දාගෙන සැනසීම හොයයිද? ඔබ රත්තරන් වලින් වටිනකම හොයයිද දැන්? රිදී මුතු මැණික් වලින් වටිනකම හොයයිද? නෑ. එහෙනම් ඇත්තටම අපි ජීවත් වෙන්නේ අපේ අවශ්‍යතාවයේ ඇත්තටම පැවැත්ම පැවැත්වීම පමණයි. එතන කායික නිදහසත් මානසික නිදහසත් තියෙනවා. දැන් අමුතුවෙන් රත්තරන් ඕනේ, රත්තරන් වටිනවා කියලා මානසික ලෙඩක් දාගෙන දඟලනවාද? උවමනාද දඟලන්න ඕනේ? දැන් ඔබට මුදල් වලට වටිනකමක් දීලා ආය අමුතුවෙන් දඟලන්න ඕනිද? නැහැ. ඒ වටිනකම් සියල්ල මොකක් වෙනවද? නැත්තටම නැති වෙනවා. දැන් ඔබ ජීවත් වෙන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පසෙන් යැපීම පිණිස පමණයි. ආහාර, වස්ත්‍ර, වාසස්ථාන, ඖෂධ ආදී පමණයි ඔබේ එකම එක අවශ්‍යතාවය. දැන් ඔබට තේරෙනවා එතකොට මොකද්ද? මෙහෙව් ජීවිතයකින් ඇති වැඩේ මොකද්ද? එයා කල්පනා කරනවා මේ විදිහට දැන් කිසිම දෙයක් ලෝකේ වටින්නේ නැති ජීවිතයක. ඇත්තටම වටින්නේ නැහැ. වටින්නේ නැති තැනක වටිනාකමක් දාගෙන මොන පිස්සුවක්ද මේ නැටුවේ? මේක මානසික ලෙඩක් බව එයාට පේන්න පටන් ගන්නවා. දැන් එයා කල්පනා කරන එහෙමනම් මේ පැවැත්ම කියන එකත් මහ දුකක්. ඇයි?
බඩගිනි එනවා කනවා රෝග පීඩා එනවා බෙහෙත් ටික දෙනවා නේ සීතල එනවා ඒකෙන් ආරක්ෂා වෙන්න දැන් එයා දකිනවා දුකක්මයි නිතティම මේ තියෙන දුක වහගන්න තමයි මේ ටිකත් ඕන නේ බඩගිනි වේදනාවෙන් පෙළෙනකොට ඒ වේදනාව දුරු කරගන්ටයි උවමනා කුසගිනි වේදනාව පිපාසයේ ක්ලාන්ත වෙනකොට ඒ ටික දුරු කරගන්ටයි දැන් උවමනා නේ සීතලෙන් ආරක්ෂාවෙන්ටයි උවමනා ඇත්තම කතාව කිව්වොත් ඔය ටික කරගන්නද නැද්ද මේ දාන දහංගයට ඔක්කොම දාගන්නේ ඒකටද නැද්ද දැන් ඇත්තම කතාව මේ කරන 18 කෙලි සියල්ල කරන්නේ මොකටද මේ නටාගෙන කාගෙන බීගෙන වයාගෙන කෑ ගහගෙන ඔක්කොම කරන්නේ මොකටද බලන්න බඩගිනි වේදනාව දුරු කරගන්න පිපාසයේ ක්ලාන්තය දුරු කරගන්න සීතල සීතලෙන් උණුසුමෙන් මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න ඒ වගේම මහා ව්‍යසනාදියෙන් බේරිලා ඉන්න නේ ඊට පස්සේ රෝග පීඩාවන් දුරු කර ගන්නද නැද්ද ජීවත් වෙන්නේ ඒකටද නැද්ද මේ හැමදේම කරන්නේ ඒකටනේ ඒ ටික කරන්න ආපු අපි ඒ ටික කරන්න නටන පිස්සුව බලන්නකෝ මේ පුංචි දේ කරගන්න කොයිතරම් මානසික රැවටිල්ලකට රැවටිලාද කියලා බලන්නකෝ මෙන්න මේ ජීවිතේ මෙන්න මේ ටික දැනගත්ත කෙනාට ධර්මය අවබෝධ කරන්න හරි පහසුයි එතනට ආපු කෙනා දකින්න මොකද්ද මේ පැවැත්ම පවත්වන එකම තමයි දුක කියලා කියන්නේ ඒක ඇතුලේ දුක නැති කරන්න මිල මුදලෙන් බෑයි මිල මුදල් වටිනව නෙවෙයි නැති වටිනකමක් එක රත්තරන්ින් මේක රත්තරන් තිබ්බට මිල මුදල් තිබ්බට පුළුවන්ද මේ දුක නැති කරන්න එන අපිට වමනා කරන්නේ රත්තරන්ව රිදීවත් මුතුමැණික්වත් මොකක්වත් නෙවෙයි අපිට වමනා කරන්නේ මෙන්න මේ වේදනාවන් ටික දුරු කරගෙන කායික සුඛ විහරණය හදාගෙන මානසිකව තියෙන අර ලෝකේ වටිනවා කියන පිස්සුව දුරු කරගෙන නැවත මේ දුක්සහගතව මේ සසර කියන තැනට වැටෙන්නේ නැතුව ඉන්ට තියෙන ප්‍රතිපදාව හොයාගන්න නේද කියන අවබෝධයට යා එන්න පටන් ගන්නවා. ඉතින් හිතන්නකෝ අපි ජීවිත පැවැත්ම පවත්වන්නේ මහා වේදනා ටිකකින් වේදනාවෙන් පිළිපෙළී නම් ඒ වේදනාව නැවත නැවත පතනවා නම් ඌ නුවණක්කාරයෙක්ද මෝඩයෙක්ද? කුසගිනි වේදනාව නොවී ඉන්න ක්‍රමයක් තියෙනවා නම් ඒ වේදනාව අරගෙන අනේ සැපයි කියලා කාගෙන කාගෙන ගිහිල්ලා වේදනාව දුරු කරගන්නකොට වැඩක් තියෙනවද? ඇයි කාලා නිකන් ඉන්න පුළුවන්? ඔක දිරවන්න ඕන, ස්මෘත්ත වෙන්න ඕන, ඊට පස්සේ වැසිකිලි යන්න ඕන, හොදන්න ඕනද? ඒකම දුකද නැද්ද අන්තිමට බැලුවා? දුක නැති කරගන්න කියලා හිතාගෙන කරන දේ දුක වෙනවද නැද්ද අන්තිමට? එහෙමනේ. දැන් පිපාසයේ ක්ලාන්තිය දුරු කරගන්න කියලා ගන්නවා වතුර ගන්නවා. ඒ බොන වතුර ටික බිව්වා කියලා తాවකාලිකව පිපාසය දුරුවේ ආයි මූත්‍රා බර එනකොටනේ ආයි අනිත් පැත්තේ වේදනාවක් ඉඳිනවද නැද්ද? අපි දුක දුරු කරගන්න කියලා ගන්න හැම දෙයකින්ම ආයි කෙරවල හම් වෙන්නේ මොකද්ද? දුක. එහෙනම් දුක දුරු කරගන්න කියලා හිතාගෙන පරිහරණය කරන හැම දෙයක්ම දුක නම් අන්තිමට ආයි එන්නේ. ඒක ආයි වැඩක් තියෙනවද? අන්න ඒක තේරුම් ගත්ත මිනිස්සයා අවබෝධයටපත් වෙනවා අනේ මේ පැවැත්මෙන් නම් ඇති තේරුමක් නැහැ. අන්න එතනින් තමයි බෞද්ධ දර්ශනයට පාර කැපෙන්නේ. මෙන්න මේ නුවණ සරල වෙන්න ඕන. අපි ජීවත් වෙන්නේ කුමකටද කියන අවබෝධය සරල වෙන්න ඕන. එහෙනම් අපි ජීවත් වෙන්නේ රන් රිදී මුතුමැණික් ආභරණ සහිතව මහා ගෙදරක ඉන්න නෙවෙයි. ඔබට මං කියනවා අපි හිතමු රත්තරන් මිල මුදල් සියල්ල ඔබට තියෙනවා කියලා හිතන්න. ඔබට ආහාර නැති වෙනවා. මොකද වෙන්නේ? ඖෂධ නැති වෙනවා. මොකද වෙන්නේ? ඔබට මිල මුදල් සියල්ල වියදම් කරලවත් ගන්න ආහාරයක් නැති වුණොත් අහවරයිද නැද්ද කෙලිය? එවැනි යුගයකට තමයි මේ විදිහට ගියොත් අපිට යන්න වෙන්නේ. එනිසා මේ අවබෝධය කියන එක මතක තියාගන්න. අපිට මුදලින් කරන්න පුළුවන් දෙයක් නෑ කියන අවබෝධය ජීවිතයට ආවොත් ඔබට තේරෙයි අපි මේ ඉන්නේ මහා නිදානයක් උඩ. නිදානයක් උඩ ඉඳගෙන හිඟා කරන જાතියක් බවට අපි පත් උනේ
ඇයිද කියන තැන තේරුම් ගන්න නම් සරලව මොහොතක් ඇස් දෙක පියාගෙන මම මේ කියපු කාරණා ටික කල්පනා කරලා බලලා අපි ජීවත් විය යුත්තේ කොමටද කියලා පොඩ්ඩක් අවබෝධ කරගන්න. එදාට තේරෙයි රත්තරන් රිදී මුතුමැණික් කියන්නේ සම්මතයෙන් පනවපු වටිනකම් ටිකක් විතරයි. නේද? ලෝකයා පනවපු සම්මත වටිනකම් ටිකක් විතරයි. ඒක ඔබට ඇත්ත උනේ කොයි වගේ තැනකද කියන එක අපි චුට්ටක් හොයලා බලන්නට අපිට වැරදිච්ච තැන පොඩ්ඩක් හොයලා බලන්න අපි පොඩ්ඩක් ඈත ඉතිහාසෙට යා. අපි ඈත ඉතිහාසෙට ගිහිල්ලා බලමු මේ ලක්දිව තිබ්බ විදිය. අපිට අද වෙනකොට තියෙනවා ඉතිහාසයේ නටබුන් ටිකක් නේ. නටබුන් තියෙනවනේ බැලුව බැලුව ඇත. ඒ නටබුන් වල අපිට පේන්න තියෙනවද සාමාන්‍ය මිනිස්සු විසින් ඉදි කරගත්තා වූ තට්ටු නිවාස තමන්ගේ පරිහරණයට? තමන්ගේ පරිහරණයේ උදෙසා නිම කරගත්තා වූ මහා මන්දිරවල නටබුන් කිසිසේත්ම අපිට ඈත ඉතිහාස යුගයේ දකින්න නැහැ. අපිට දකින්න තියෙන්නේ බහුතරයක් මොනවාද? විහෙර, විහාර, දානශාලා, වතුර බොන්න හදපු තැන්, වැව් පොකුණු, තටාක ආදී නටබුන් තමයි තියෙන්නේ. ඒතකොට අපිට පේනවා මිනිස්සු අංක එකටම ස්ථාපිත කරලා තියෙන්නේ බුද්ධ ශාසනය ගොඩනගන්න ඕන සංස්කෘතිය. බුද්ධ ශාසනය ස්ථාවර කරන්න ඕනි පාර තමයි හදලා තියෙන්නේ. ඒකට හේතුව ඒ ඇත්තන්ට මේ අවබෝධය තිබුණා. ඒ ඇත්තන්ට ලෝකේ වටින්නේ නැහැ, ලෝකේ වටිනවා කියන එක පිස්සුවක් කියන අවබෝධය තිබුණා. ලෝකේ වටිනවා කියලා දරාගත්ත පිස්සුවෙන් මිදෙන්න ඕනි, මේ පිස්සුව දුරු කරන්න ඕනි කියන අවබෝධය මේ ඇත්තන්ට තිබුණා. කොහොම අවබෝධයක්ද තිබ්බේ කියලා අපි මොහොතකට විමසලා බලමු. දැන් මෙවැනි ධර්ම අවබෝධයට පත්විච්ච මිනිස්සු නැවත ඒ මිනිස්සුන්ට තියෙනවද මාන්නයටපත් වෙන්න දෙයක්? මුදලට වටිනකමක් දැන් දෙනවද ඒ සමාජයේ? ඒ සමාජයේ මුදලට වටිනකමක් නැහැ. අවබෝධයටපත්විච්ච සමාජයේ මුදලට වටිනකමක් හෝ රන් රිදී මුතුමැණික් ආදියට වටිනකමක් නැහැ. දැන් ඒ සංස්කෘතිය ඇතුලේ තමන් කළේ ගොවියා ගොවිකම කළා. කුඹල්කරුවා කුඹල්කර්මාන්තය කළා. කම්මල්කරුවා කම්මල් කර්මාන්තය කළා. ඊට පස්සේ තම තමන්ගේ වෘත්තිය තම තමන් විසින් ගම තුල සිද්ධ කළා. එතකොට අපි හොඳට කල්පනා කරලා බැලුවොත් එක ගමක් ඇතුලේ ගත්තට පස්සේ ඒ ගම තුලට අවශ්‍ය සියලු දේ ගම ඇතුලේ නිස්පාදනය වුණා. එතකොට අපිට අද ගමක් ගත්තොත් ගමේ පුරන් විච්ච කුඹුරු ටික ඒ ගමේ ඉන්න ගොවියෝ ටික එකතු වෙලා අස්සද්දුවට පස්සේ ඒ ටික ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඒ ගමේ තියෙන කිතුල් ගස් ටික මැදලා ගත්තම ඒකට ඕන පැණි හකුරු ටික ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒ ගම ඇතුළේ ඉන්න කම්මල්කරුවා තමන්ගේ කල්මල් රස්සාව කරාම ඒ ගමට ඕන මොකද්ද? උදළු ටික කැති පොරෝ ටික හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඒ ගමේ ඉන්න කුඹල්කරුවා ඒ කුඹල්කර්මාන්තය නිරත වෙනකොට ඒ ගමට අවශ්‍ය කරන කුඹල් භාණ්ඩ ටික ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. එතකොට ඒ ගමේ ඉන්න රෙදි කර්මාන්තකාරයා රෙදි ටික විව්වට පස්සේ ඒ අවශ්‍ය රෙදි පිළි ටික ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒ ගමේ ඉන්න වෙද මහත්තයා ඖෂධ දෙනවා. ඒ ගමේ වැව් පොකුණු ටික සංවර්ධනය කරන්න මොකද්ද වාරි තාක්ෂණී කර්මාන්තය අරගෙන ආපු පරම්පරාවේ මිනිස්සු ටික ඒ ටික කරනවා. ඔන්න එදා තිබුණ අපිට පරම්පරාවෙන් උරුම විච්ච අපේම ගොවිකමක්, පරම්පරාවෙන් උරුම විච්ච ඒ ඒ කර්මාන්තයට ආපු පාරම්පරික දැනුමත් එක්ක ආපු නිපුණතාවයක්, වෙද පරම්පරාවක් තිබුණා, ගොවි පරම්පරාවක් තිබුණා, එතකොට වාරි තාක්ෂණය අරගෙන ආපු පරම්පරාවක් තිබුණා. මෙන්න මේ සියලු පරම්පරාවල එකමුතුවෙන් ගම සංවර්ධනය වුණා, ගම පෝෂණය වුණා, ගම ස්වයංපෝෂිත වුණා. එතකොට ඒ ගම තුල හිටිය පාලකෙක්, ගමකට ගම්පති පාලකෙක්, ඒ පාලකයා මොකද්ද කරන්නේ? රාජ නියමයට අනුව ඒ ගම පාලනය කරනවා. කොහොමද පාලනය කරන්නේ? ඒ ගමේ සියලු නිෂ්පාදන ටික, ගොවියාගේ නිෂ්පාදන ටික, ඒන කර්මාන්තවල සියලු නිෂ්පාදන ටික එක තැනකට ගෙනල්ලා ඒ අත්‍යවශ්‍ය ටිකේ ගමේ පැවැත්මට බෙදලා දෙනවා. ඒ කෙනාට කොහොමද බෙදන්නේ? ගොවියට ඕන ටික මොනවාද
ගොවියාට පැවැත්මට ඕන කුඹල් බාණ්ඩ ටික, ඊට පස්සේ කැතිපොර උදුළු ටික, ඊළඟට ගොවියාට ඕන වස්ත්‍ර ටික අර ගේන දේන් බෙදලා දෙනවා. කම්මල් කරුවට ඕන දේ එතනින් බෙදලා දෙනවා. අන්නේ බෙදලා දීලා ඉතුරු වෙන අතිරික්තයක් ඇත්තම් අන්නේ අතිරික්ත රාජභාණ්ඩාගාරයට යවනවා. ඒ අතිරික්තය තමයි මුළු රටේම යහපත පිණිස, බුද්ධ ශාසනයේ උන්නතිය පිණිස නේද, සමාජ වටපිටාව සුරක්ෂිත කිරීම පිණිස පහළ වෙන්නේ. ඇයි ඇයි බුද්ධ ශාසනයේ උන්නතිය පිණිස පහළ කරන්නේ? බුද්ධ ශාසනයෙන් තමයි අපිට ලෝකේ ජීවත් වෙන ප්‍රතිපදාව කියලා දෙන්නේ. බුදුදහම මූලික කරගත් සමාජ රටාවක් තමයි බිහි වුනේ. ඒක ඇතුළ ඉරුසියාව නැහැ, ක්‍රෝධේ නැහැ, වෛරේ නැහැ, පලිගැනීම නැහැ. ඇයි? නැති වටිනාකම් ආරෝප කළා නැහැ පිස්සුවෙන් වගේ, උම්මත්තකයෝ වගේ මුදලට වටිනකම් දීලා ඒක ඇත්ත කරගෙන නැහැ. රන් රිදී මුතුමැණිකට වටිනකම් දීලා පනවගෙන ඒ මානසික ලෙඩේ හදාගන්නේ ගෙන නැහැ. ඒ මානසික ලෙඩෙන් මිදෙන්න පාර කවුද කියලා දෙන්නේ? ඒ මාර්ගපදේශයේ පුංචි කාලේ ඉඳලා දෙන්නේ ගමේ පන්සලේ බණමඩුවෙන්. තේරුණාද? මුල්ම අධ්‍යාපනය ලබන්නේ ගමේ පන්සලේ බණමඩුවේ. ජීවිතය ඇත්ත කියලා දෙනවා. මේ ඇත්ත කියලා දීපු අය අතර ගොවියාට උසස් තැනක්, කම්මල්කරුවට පහත් තැනක් දුන්නේ නැහැ. මේ අද වෙනකොට හදාගත්ත කුලවාදය එදා තිබුණේ නැහැ. මේ අපේ සංස්කෘතිය කඩලා දාන්න තමයි මිනිස්සු මේ කුලවාදය ගෙනල්ලා ඉස්සරහට ගෙනත් දීලා තියෙන්නේ. ඒක කැඩිච්ච හැටි පොඩ්ඩක් බලමු. එහෙම නැතුව එදා රෙදි වියන මිනිස්සයා පහත් කළේ නැහැ. කවදාකවත් ගොවියාගේ පුතා වේදා වෙන්න හැදුවේ නැහැ අයියේ. ගොවියාට උරුම ගොවිකම. එයා පැවැත්ම පවත්වාගෙන ධර්ම අවබෝධය පිණිස ඒක පවත්වන්නේ. එහෙම නැතුව මේකේ මේ රජ වෙන්නටවත්, මේකේ මම ලොක්කා කියලා කියන්නටවත් ඒ ඇත්තන්ට උවමනා නැහැ අයියේ, උවමනා නැත්තේ. ඒ ඇත්තන්ට ධර්ම අවබෝධය තියෙනවා. අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා. ඒක ඇතුළේ ලොක්කෙක් වෙන්න දෙයක් තියෙනවද? නැහනේ. අර පිස්සු රෝගයේ, උම්මත්තක රෝගයේ පිස්සු බල්ල වගේ මවාගත් සංස්කෘතියක් ඇතුලේ, මවාගත් ලෝකයක් ඇතුලේ හිඟා කරන චර්යාවයක ඇතුලේ තිබුණේ නැහැ. දැන් කොච්චර සුන්දරද කියලා බලන්නකෝ. එකිනෙකා අතර කොයිතරම් සම්බන්ධතාවයක් තියෙන්ට ඇද්ද? එතකොට ගම ඇතුලේ තමන් පැවැත්මට අවශ්‍ය සියලු දේ තිබුණා. අඩුවක් නැහැ. දැන් ඒ ඇත්තන්ට රත්තරන් රිදී මුතුමැණික් කියන ඒවා පයට පෑගෙන දූවිල්ලත් තරම්වත් වටින්නේ නැහැ. ඒ සංකේත කරන්න තමයි මොකද්ද කළේ? මහා මන්දිර වගේ දේවල් හැදුවේ මොකටද? මහා මන්දිර හැදුවේ මහා සංඝයාට වැඩ ඉන්න. හැබැයි හාමුදුරු හදන්න ගියාද මෙව්වා? අර ගම්වල රැකී ආරක්ෂා කරපු පිරිස එකතු වෙලා ඒ ගම සුවන් පෝෂිත කරන අතර ඒකෙන් තොරවිච්ච පිරිස එකතු වෙලා මොකද්ද? රට හදන්න, රට තුල පොදු ස්ථාන නිර්මාණය කරන්න, විහෙර විහාර සකස් කරන්න සක්‍රීයව දායක වුණා. ඒ ඇත්තන්ට රාජභාණ්ඩාගාරයෙන් අවශ්‍ය කරන අර අතිරික්ත ආහාර ටික, පැවැත්මට අවශ්‍ය ටික ලබලා දුන්නා. ඒ මිනිස්සු රන් රිදී මුතුමැණික් පාවඩ විදිහට බිමට එළලා සංකේතවත් කළේ මොකද්ද? මේවා පයට පෑගෙන දූවිල්ලකට වටින්නේ නැහැ කියන තැන. අන්න ඒ විදිහට සෑම ගමක්ම ස්වයං පෝෂිත වුණා. උඩරට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම තිබුණේ සස්ක්‍රීය විච්ච වනාන්තර, වැසි වනාන්තර. ඒ උඩරට ප්‍රදේශයට ඇදහැලෙන මහා වරුසාවෙන් හැම කාලෙම පෝෂණය වුණා. ඒ උඩරටෙන් පහත රටට ගලාගෙන හැලෙන දිහධාරාවන් පහත් භූමිවල එක්රැස් කරලා වාරි කර්මාන්තයේ නිර්තවිච්ච පරම්පරාව හතර දිගින් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරලා වෙල් ලක්ෂ ගණම් අස්සද්දලා බතෙන් බුලතෙන් රට සස්ක්‍රීය කරා ගොවි පරම්පරාව තමන්ගේ කර්මාන්තයේ නිරත වුණා. එතකොට ඒ අතිරික්තය බෙදාගෙන ඉතුරු වෙන සියලු අතිරික්තය විදේශවලට පවා යවන්නට කටයුතු සිද්ධ කළා. ඔන්න කල්පනා කරන්න. එතකොට මුල්ම කාලේ එහෙම විදේශීය ස්වභාවයක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම මේ රට ඇතුලේ විතරයි ක්‍රියාත්මක කළේ. එතකොට බලන්න මොනවද ඕනේ කියලා තව. ඇයි? තමන්ට කායික සැනසීමක් තියෙනවා, මානසික සැනසීමක් තියෙනවා. දැන් කායික සැනසීමයි මානසික සැනසීමයි දෙකම ආවට පස්සේ වාහනයක නැගලා යන්න ඕනේද? ඒක මානසික ලෙඩක් නෙවෙයිද? වාහනයක මහා වේගෙන් යන්න ඕනේද කායික සහ මානසික සැනසීම කෙනෙකුට තියෙනවා නම්? නෑනේ. එතකොට ලොරිවල
මිටි ගහලා ගෙනියන්න ඕනිද ඒ ගමේ ගමේ වැඩේ සිද්ධ වෙනවා නම් නෑනේ මහා රෝහල් හදන්න ඕනද ගමේ තියෙන ආහාර ටික අරගෙන වසවිසෙන් තොර ජීවන රටාවට හුරු වුණාට පස්සේ නෑ ගමේ වෙද මහත්තයා දෙන බෙහෙත් වලින් ලෙඩ සනීප වෙනවා නම් මහා රෝහල් ඕනිද නෑනේ මෙන්න මෙවැනි පුදුම සංස්කෘතියක් තිබුණා දැන් අපිට කායික සහ මානසික සැනසීම එනවා නම් කායික සහ මානසික සැනසීම එනවා නම් තමන්ගේ කර්මාන්තය තමන්ට කරගෙන යන්න පුළුවන් නම් ගොවියාගේ පුතා ගොවිකම තුලින් පෝෂණය වෙන එක පහත් කියලා සලකගත්ත අමු කම්මැලි ජාතියක් බවට අපිව පත් කරපු දවසේ ඉඳලා නිකන් ඉඳලා කන සංස්කෘතිය අපිට හුරු කරපු දවසේ ඉඳලා තමයි අපිට මේ විනාශය සිද්ධ වුනේ අපිට මේක තේරෙන්නේ නැහැ අන්න අර විදිහට තමන්ගේ පැවැත්ම හදාගෙන නිවන ධර්මයේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන ජීවිතය ඇත්ත දැකගෙන ලෝකේ තියෙන බොරු අවබෝධ කරගෙන අර පිස්සුවෙන් මිදිලා යහපත් චර්යාවෙන් යුත්තව සමාජයේ පෝෂණී වෙමින් දස රාජ ධර්මෙන් ධාර්මිෂ්ඨ පාලනයක් ධර්මයේ බබළු වෙමින් සිද්ධ වුණා මේ ශාසනයට එක පවුලකින් එක්කෙනෙක් හරි ඇතුළත් වුණා ලක්ෂ ගණනින් භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා ඒ සියලු භික්ෂුන් වහන්සේලාට ඒ ගම ඇතුලේ සියලු දෙනා එකතු වෙලා ඒ භික්ෂුන් පෝෂණය කළා. ඒ ගම ඇතුලේ තිබුණු දායාදී හොඳටම ඇති ඒ භික්ෂු පරපුර සංඝ පරපුර රැකගෙන ධර්ම දායාදී ඉදිරියට අරගෙන යන්න. කොයිතරම් සුන්දර අතීතයක් අපිට තිබුණාද? කොයිතරම් ශ්‍රේෂ්ඨ ජාතියක් අපිට උරුම වෙලා තිබුණාද? කොයිතරම් නිවිච්ච ධර්මයේ බබලපු රාජධානියක් අපිට තිබුණාද? එතකොට ඒ රාජධානිය ඇතුලේ යන්ත්‍ර සූත්‍ර වමනා කළේ නෑ ඒව බොරු යන්ත්‍ර සූත්‍ර අත්‍යවශ්‍යයි කියලා කවුරු හරි කියනවා නම් ඒක තමයි අපිට වැරදිච්ච මානසික රෝගිය විදේශ සම්බන්ධතාවයේ අත්‍යවශ්‍යයි කියලා කවුරු හරි කියනවා නම් ඒක තමයි අපිට වැරදිච්ච රෝගය එතකොට මේ රෝගිය සුවපත් කරන්න බැරි තරම් උඩුදුවලාද නැද්ද මේක උඩුදුවලා දැන් බලන්නකෝ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය කියන සුරංගනා කතා කරන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන්. මේක කරන්න වෙනවා ඔබට මුදල් කොච්චර තිබුණත් කන්න නැති වෙනකොට ඔබට මේක කරන්න සිද්ධ වෙයි. මේ අතීතයේ මොකද්ද කියන තැනට යන්න සිද්ධ වෙයි. එතකන් ඔබට ඔබ වැටිලා ඉන්න වල ඔබ වැටිලා ඉන්න අගාධය ඔබට තේරෙන්නේ නැහැ. ඒ තරම් අපිට මානසිකව අපිට පිස්සෝ බවට පත් කළා. උම්මත්තකයෝ බවට අපිපත් කළා. ඔබ මෙහෙම හිතන්නකෝ. මේ විදියට බතෙන් බුලතෙන් සස්ක්‍රීයව තම තමන් එකිනෙකාට සමගි සම්පන්නව ඒ ගම රට ස්වයංපෝෂිත වෙලා පිරිලා ඉතිරිලා බොහෝම නිරවුල් මානසික මට්ටමින් යුක්තව ධර්මයේ රජයන බෞද්ධ රාජ්‍යයක් තුල තිබුණු උරුමය ටික ටික කෙලසුනේ කොහොමද කියන එකක් දැනගන්න එක වටිනවා. ඇයි තිබුණු විදිය දැනගන්න ඕන කෙලසිච්ච විදිය දැනගන්න ඕන කෙලසිලා අදපත් වෙන තත්ත්වයට ආපු විදිය ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධය නැතුව අපිට නැවත ඒ තැනටපත් වෙන්න බෑනේ. අපිට අවබෝධය තියෙන්න ඕන. දැන් මෙන්න මේ විදියට බත බුලතෙන් සස්ක්‍රීය වෙලා ධර්මයෙන් පෝෂණය වෙලා හිටපු ජාතිය කවදාකවත් නුගත් ජාතියක්ද? උපරිම උගත්කම. ඇයි උපරිම ප්‍රඥාව. ඒ ඇත්ත දන්නවා ජීවත් වෙන්නේ මොකටද අවශ්‍යතාවය මොකද්ද කියලා. ඒ වෙනුවෙන් තමයි ජීවත් වුනේ. ඒ වෙනුවෙන් තමයි පැවැත්ම පැවැත්වුවේ. දැන් මෙන්න මේ විදිහට දස රාජ ධර්මයෙන් රට පාලනය වෙමින් පවතින සමයන්හි තමයි ක්‍රමක්‍රමයෙන් විදේශීය ඇල්ම බැල්ම මේ රටට පැටෙන්නේ. විදේශීය ඇල්ම බැල්ම ලැබෙන් ඒ වෙනකොට ඒ විදේශීය රටවල් කළා ධර්මය නෑ. ඒ ඇත්ත බොහෝම මුලාවට පත්විච්ච මානසික මට්ටම් වලින් හිටියේ. ඔන්න මෙන්න මේ විදිහට පත්විච්ච විදේශිකයන්ගේ ඇල්ම බැල්ම වැටිලා මේ අය ඇවිල්ලා බලන මේ රටට ඔළුව දාලා. බලනකොට උඩුකය නිර්වස්ත්‍ර කරගෙන අඹුඩු කෙටිය ගහගෙන කුඹුරු වලට බැහැගෙන මඩ ගාගෙන තට්ටි තියෙන කසාවත් දරාගත්ත පිරිසකට වැඳ වැඳ චෛත්‍ය වලට වැඳ වැඳ යන මෝඩ රැලක් නේද මේක ඇතුළේ ඉන්නේ කියලා ප්‍රතිරූපයක් හදාගත්ත ආපු ගම. මෙන්න මේ වගේ ප්‍රතිරූපයක් හදාගෙන ඉන්න බැලුව මේ මිනිස්සු රවට්ට ගන්න හරි ලේසි කියලා. එහෙම බලලා
මේ මිනිසුන්ට මුදල් දීලා බැලුවා. මුදල් තුට්ටුවකට මේ මිනිසුන්ට වටින්නේ නැහැ. දැන් අර මුදලට හිස නැමුවද? හිස නමන්න ඕනේ නැහැ. ආයේ මොකටද මුදලක්? මේක ඇතුලේ මෙච්චර නිර්වල් බවක් තියෙනවා නම්, මෙච්චර සස්ක්‍රීය බවක් තියෙනවා නම්, ආයේ මුදලට දෙකට නැමෙන්න ඕනේද? අන්න එවැනි ශ්‍රේෂ්ඨ අවබෝධයක් තිබුණු ජාතියක් හිටියා. ඒ මිනිස්සු එතන තුට්ටුවකටවත් එක ගණන් ගත්තේ නැහැ. මේක මුදලින් කරන්න බැරි වුණා. මෙතනදී මේ විදේශිකයෝ දැක්කා මේ ගමනේ පෙරටුගාමියා පන්සල. මේ ගමනේ පෙරටුගාමියා පන්සල, මේ ගමනේ පෙරටුගාමියා ධර්මය අධර්මයේ තෝරා දෙන, උපදේශනය දෙන භික්ෂුව. එහෙනම් අපි මෙතන වෙනසීම පටන් ගත්තොත් අපිට පුළුවන් මේක වනසන්න. මෙන්න මෙතනට ආවා. මෙතනට ආපුවයි කලේ මොකද්ද? එදත් අර කර්මාන්ත කරන අතරතුර කර්මාන්තයක් කරන්නේ නැති, අනුන්ගේ දේවල් හොරකම් කරන, අනුන්ගේ දේවල් මේ ඉල්ලගෙන යදින, කය වෙහසන්න බැරි, දුබල, ඒ වගේම කම්මැලි මිනිස්සු ටිකක් එදත් හිටියා. කිසිම දෙයක් කරන්නේ නැති, රටට වැඩක් කරන්නේ නැති, තමන්ටත් යහපතක් නැති, අනුන්ටත් යහපතක් නැති මිනිස්සු කොට්ටාසයක් හැම සමාජිකම ඉන්නවා. අන්න ඒ වගේ හොරු ටික, මංකොල්ලකාරයෝ ටික, බේබද්දෝ ටික, නිකොමෝ ටික මොකද්ද කළේ? අර විදේශික අල්ලගත්තා. අල්ලගෙන මේ මිනිස්සුන්ට නිකන් කන්න දීලා, මත්පැන් ටික දීලා, මෙවුන් ටික මත් කරලා, අන්න පන්සල පිළිබඳව ඔත්තු බලන්න ක්‍රමක්‍රමයෙන් මේ අත්තු පත් කළා. පත් කළා මොකද්ද කළේ? එහෙම පත් කරලා ඉවර වෙලා ගමේ පන්සලේ සිද්ධ වෙන දේ ගිහිල්ලා මේ අත්තන්ට කියනවා. මේක අරක්කු බෝතලයට රටපාවල දීපෝ සමාජයක් මෙතන තියෙන. මත්පැන නිසා විනාශ වෙච්ච රටක් මේ තියෙන්නේ. නිකමෝ නිසා විනාශ වෙච්ච රටක් මේ තියෙන්නේ. කිසිම වැදගම්මකට නැති පිරිසක් නිසා මේ රටට වෙච්ච මහ විනාශයක් තියෙන්නේ. හොරු ටික, මංකොල්ලකාරයෝ ටික අල්ලගෙන මොකද්ද කළේ? පන්සල විනාශ කරන්න, භික්ෂූන්ට ගහන්න, භික්ෂූන් විනාශ කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ විදියට මේ බටහිර ආක්‍රමණ ඇවිල්ලා, විදේශිකව ඇවිල්ලා සිද්ධ කළේ විදේශීය හමුදාව පාවිච්චි කරලා පන්සල් ටික මර්ධනය කළා. මේකේ සියලු ඔත්තු සැපීම් කළේ මැද ඉඳගෙන මේ රටේම හිටපු, මේ රටට ආදරයක් නැති, මේ රටේ සංස්කෘතියක් දන්නේ නැති, ධර්මයේ අධර්මයේ දන්නේ නැතු හිටියෝ බේබද්දෝ ටික, හොරු ටික, මංකොල්ලකාරයෝ ටික. මේ ටික තමයි අල්ලගත්තේ. අන්න ගමේ පන්සල විනාශ වෙනකොට දැන් අර අධ්‍යාපනයේ මේ ඇත්ත දකින්න නුවණ දෙන්න පාරක් නැහැ. අලුතෙන් ඉපදෙන પરම්පරාවට මේක නැහැ. දැන් ඊට පස්සේ ගමේ පාලකයා බවට පත් කළේ කවුද? මේ සරලව කියන්නේ කතාව. ගමේ පාලකයා බවට විදේශිකයන්ට ගොට්ට අල්ලපු, මත්පැනට ලොල් වෙලා හිටපු බේබද්දෝ ටික නේ, හොරු ටික, මංකොල්ලකාරයෝ ටික මොකක් කරාද? අන්න පාලකයෝ බවට පත් කළා. එහෙම පත් කරලා කළේ මොකද්ද? වැව් අමුණු විනාශ කළා නේද? බට යොදාලා වැව් අමුණු විනාශ කළා. වෙද පරම්පරාවට බෙහෙත් දෙන්න බෑ, දුන්නොත් මරණවා කියලා තර්ජනය කරලා ඒ පොතපත ගිනි තිබ්බ විනාශ කළා. එතකොට මේ වෙද පරම්පරාවල් හැංගුණා. දැන් ගොවියන් තමන් මොනහරි දෙයක් කළොත් කන්න වටනේ අනිත් ඔක්කොම හූරගෙන කනවා. ඒ ඇත්ත මුදලට වටිනකමක් දීලා ඒ සියල්ල ගෙනල්ලා ඒ ඇත්තන්ට දෙන්න ඕන බොහොම පොඩි මුදලක් දීලා ඒ මුදලින් තමයි මොකද්ද කරන්න ඕන? තමන්ට ඕන දේ අරන් යන්න ඕන කියන සංස්කෘතිය හැදුවා. බලන්නකෝ විනාශي කරපු තැන. මුදලට වටිනකමක් දීලා පනවලා තමන්ගේ නිස්පාදනය මුදලට අරගෙන ඒකෙන් මුදල් ගෙවලා අනිත් නිස්පාදනය ගන්න තැනකට පත් කළා. දැන් අර ගම ඇතුළේ තිබුණු බැඳීම නැති වුණා. ගොවියා සහ දැන් කුඹල්කරු අතර තිබ්බ බැඳීම නැහැ. දැන් මේ මිනිස්සු පීඩාවට පත් වුණා. එතකොට වැව් අමුණු විනාශ කරාට පස්සේ තමන්ට ඕන විදිහට අවශ්‍ය දේවල් සකස් කරන්න බැරිව ගියා. දේශීය බීජ වර්ග වෙනුවට දෙමහුන් බීජ වර්ග හඳුන්වලා දුන්නා. දැන් ඔන්න අපේ රටේ සංස්කෘතිය, සදාචාරය,
ක්‍රමක්‍රමෙන් පල්හැට ඇදුනා. නිවැරදි උපදේශය නැති වුණා. වෙදගෙදර වෙනුවට ඩිස්පෙන්සරි තැනින් තැන ඉදි කළා. විදේශීය බෙහෙත් ගෙනල්ලා මේක තුල ගබඩා කළා. ඒ ඖෂධ ටික දෙන්න ගත්තා. අපේ රටේ සංස්කෘතිය සදාචාරයේ බලුබල්ලට ගියා. දැන් ඔවුන්ට ඕන විදිහට ඔවුන්ගේ දැක්ම ක්‍රියාත්මක කරන්නට උවමනා විදිහට මිසනාරි අධ්‍යාපන ක්‍රමය මේක තුල ප්‍රතිස්ථාපනය කළා. ඔවුන්ගේ ආණ්ඩුව අදින්න ඔවුන්ගේ ආණ්ඩුකම ව්‍යවස්ථාව මේක ඇතුලේ ක්‍රියාත්මක කරලා ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාව පෝෂණය කරන්නට ඕන විදිහට ඔවුන් අධ්‍යාපනය සකස් කරලා රැකියා ශිෂ්‍යයෙක් ඔවුන් විසින් බිහි කළා. වහල් අධ්‍යාපනයේ වහල් රැකියා ශිෂ්‍යයෙක්. රජයට වහල්කම් කිරීම පිණිස රැකියා ශිෂ්‍යයෙක් බිහි කළා. ඒ අධ්‍යාපන රටාව තුල තමයි කෙනෙක් උස් කරලා කෙනෙක් පහත් කළේ. අන්න එදා හැමෝටම සමතන දෙන්න කියලා හිතාගෙන කරපු මහා විනාශය නිසා සිද්ධ වුණේ මොකද්ද? කෙනෙක් පහත් වෙච්ච එක කෙනෙක් උස් වෙච්ච එක. දැන් ඒ අධ්‍යාපන ක්‍රමය තුල බිහි වෙන වෛද්‍යවරයා ගොවියට සලකන්නේ නැහැ. ඒ වෛද්‍යවරයාට අමතකයි මේ දහඩිය මහන්සිය හෙළන ගොවියා නිසායි තමන්ගේ මූලික අවශ්‍යතාවේ සපිරෙන්නේ කියන එක අමතකයි. ඒ තරමටම මේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයේ පෙව්වා. ඒක පොවලා අපේ රටේ තිබුණු ලස්සන සංස්කෘතිය විනාශ කළා. ධර්මයේ පණිවිඩය විනාශ කළා. බුද්ධ ශාසනයේ ඇතුලේ බුදුරජාණන් වහන්සේ දීපු නැති නායකකම් පදවි තානාන්තර ඔවුන් විසින් පිරිනැමුවා. දැන් භික්ෂුව භික්ෂුවගේ කාර්ය අමතක කරලා භික්ෂුව මොකක් කරනවද? තානාන්තරේ වෙනුවෙන් ක්‍රියාත්මක වන තැනකටපත් කළා. අනේ විදිහට භික්ෂු ශාසනය විනාශ කළා, සමාජය විනාශ කළා. දැන් භික්ෂු ශාසනයෙන් සමාජයට ආදර්ශයක් නැහැ. සමාජයට පණිවිඩයක් නැහැ. භික්ෂුව සහ මිනිසා අතර තියෙන සම්බන්ධය ටික ටික දුරස් කළා. පන්සල සහ ගම අතර තියෙන සම්බන්ධතාවය මොවුන් කැඩුවා. පන්සල සහ ගම සමගියෙන් තියනකම් මේක කරන්න බැරි බව දැකපු සුද්දා මේ විනාශයට අත තිව්වා. අපි මේ ඇමගිල්ලා. අපිට කාලකාලාන්තරයක් තිස්සේ නිවරදි දහමෙන් පෝෂණය වෙච්ච පණිවිඩේ නැ. ඒ නිවරදි දහමෙන් පෝෂණය වෙච්ච පණිවිඩේ නැති නිසා නව પરම්පරාවට ලැබෙන මිෂනාරි අධ්‍යාපන ක්‍රමයේ නිසා ඒ තරඟ රැල්ලට වැටුණා. ගොවියාගේ පුතා ගොවියෙක් නොවීමේ විපාක අපි අද භුක්ති විඳිනවා. කුඹලාගේ පුතා කුඹලෙක් නොවීමේ විපාක අපි අද භුක්ති විඳිනවා. එදා પરම්පරාවෙන් තමන්ගේ රස්සාව රජකමසේ සලකලා බොහෝම යහපතින් ධර්මානුකූලව කරගෙන ආපු මිනිස්සුන්ගේ සිත්පිත් අර මිසනාරි ක්‍රමයෙන් මාක්ස් ක්‍රමයෙන් වනසලා සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් බවට පත් කළා. ඕන් මේ රටේ තිබුණු උඩරට භූමි ප්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ කරලා පහත රටට ජලය එන ක්‍රමවේද සම්පූර්ණයෙන් ස්වභාවික යාන්ත්‍රණය අයින් කළ දැම්මා. අපේ රට සම්පූර්ණයෙන්ම අවුලෙන් අවුලට පත් කළා. තේ කෝපි රබර් හඳුන්වලා දීලා අපේ මිනිස්සු ටිකට ගහ ගහ තල තලා වැඩ කරගෙන මරව මරව මේ රටේ සාරේ විදේශයට යන්න ඇදලා ගන්න ප්‍රතිපත්ති ක්‍රමයක් හැදුවා. හොරු ටික මංගොල්ල කාර්යෝ ටික ප්‍රධානියෝ බවට පත් කර ගනිමින් ඔවුන් වටේ වහල් සේවය කරන්නට පුළුවන් විදිහට රැකියා ශේෂ්ත්‍රය නිර්මාණය කරලා උස් පහත් මිටි ભેදය සකස් කරලා මේ රටේ සාරය උහුරාකන ප්‍රතිපත්ති අවුරුදු ගාණක් තිස්සේ මේක යටතේ ස්ථාපිත කරලා ප්‍රතිපත්තිය තියලා උන් ගියා. උන් ගියාට අපේ ප්‍රතිපත්තිය විනාශ කරලා ඔවුන්ගේ ප්‍රතිපත්ති ස්ථාපිත කරලා ගියේ. එදා ඉඳලා අද දක්වා ඒ ගිලපු ඇම වමාර ගන්න බැරුව අපි දුක් විඳිනවා. අපි කල්පනා කරලා බැලුවොත් එදා ඉඳලා ඔවුන් පත් කරපු පාලන තන්ත්‍රය තමයි රට පාලනය කරන්නේ අද දක්වා. එහෙනම් ඔවුන් පත් කළේ නිකමු ටික. නිකන් ඉඳලා අනුන්ගේ දේ හූරාකන බේබද්ද ටික මංකොල්ල කාර්යෝ ටික හොරු ටික තමයි රටේ පාලකයෝ බවට පත් කළේ. ඒ පාලක සංස්කෘතිය තමයි එදා ඉඳලා අද දක්වා මේ දක්වා ගමන් කළේ. ඔවුන්ට දැක්මක් නැහැ මේ රට පෝෂණය කරන්න. ඔවුන්ට දැක්මක් නැහැ මේ රටේ සංස්කෘතිය හදන්න. ඔවුන්ට ඕනේ කොහෙන්ද? අර නිකන් ඉඳලා කැරකි කැරකි කන්ටෝනි සංස්කෘතිය සකස් කරන්නයි ඔවුන්ට ඕන. ඉතින් ඔන්න ඔය විදිහට
මුදලේ වහලෙක් බවට පත් වුණා. ඔවුන් කරේ මොකද්ද? අර මිනිස්සු පයට පෑගෙන්න බිම එළපු රත්තරන් රිදී මුතුමැණික් ටික ගන්න කියලා හිතාගෙන තිබුණු විහෙර විහාරස්ථාන සියල්ල කුඩුපට්ටම් කරාම විනාශ කළා. චෛත්‍ය හැරුවා. ඇයි? මිනිස්සු මේ සියල්ලගෙම ශක්ති ආකර්ෂණයේ වෙනුවෙන් සහ ඒ චෛත්‍යවල ගැප් කිච්ච ශක්තියෙන් ආධ්‍යාත්මික ශක්තිය ගන්න හෙළයාගේ ඥානේ භාවිතා කරලා සකස් කරපු සියල්ල මොවුන් විනාශ කරලා මේ රටේ තිබුණු ආධ්‍යාත්මික ශක්තියට රුකුලක් වෙන සියලු ස්ථාන විනාශ කරමින් මොවුන් මේ ටික හොරකම් කරගෙන ගියා. අපි කට අරගෙන බලන් හිටියා. ඔවුන් මිල මුදලට රත්තරන් රිදී මුතුමැණික් වලට අපිව වහල් කරන මානසික මට්ටම ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය තුළ ඔවුන්ගේ සංස්කෘතිය තුළ ඔවුන්ගේ ආණ්ඩුකම ව්‍යවස්ථාව තුළ බිහි කරලා ඒ වල් බිහි කරපු දේ අපිට පෙව්වා. අද ඉන්න තරුණ පරම්පරාව ඉතිහාසයක් දන්නේ නැහැ, ධර්මානුකූල පැවැත්මක් දන්නේ නැහැ. ඕන් අර මුදලේ වහලෙබ් බවට පත් වෙලා මොකද්ද කරන්නේ? මුදලට වටිනකමක් දීලා රටේ සාර්ය හූරා කන මූල්‍යමය ත්‍රස්තවාදයට ඔවුන් අහු වුණා. ඔවුන්ට නොදැනීම මේ මූල්‍යමය ගොදුරට අහු වුණා, මුදල් මාපියාවට අහු වුණා. ඒ විතරක් නෙමෙයි, අපේ රට ඇතුළ තිබුණු සංස්කෘතිය, සදාචාරය, සමාජය පෝෂණය වෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන් අවුලෙන් අවුලට පත් කළා. ඔවුන් හඳුන්වල දීපු දෙමහුන් බීජවලට හෝමෝන නිෂ්පාදනය කරන රසායන ආයතන හා ගිවිසුම් ගහලා බීජ නිෂ්පාදනය කරනවා. ඒ බීජ නිෂ්පාදනය කරන්නේ යම් හෝමෝනයක් ඇතුළත් කළ ඒ හෝමෝනේ උත්තේජනය වෙන රසායනයක් දැම්මේ නැත්නම් ඒක උත්තේජනය වෙලා එළියට වැඩෙන්නේ නැහැ. දැන් බීජ නිෂ්පාදන ආයතන සහ රසායනික නිෂ්පාදන ආයතන අතර ගිවිසුම්, රසායන නිෂ්පාදන ආයතන සහ ඖෂධ නිෂ්පාදන ආයතන අතර ගිවිසුම්. දැන් මොකද කරන්නේ? මිනිස්සුන්ව මාකට් කරලා මිනිස්සුන්ගේ ජීවිත හූරා කරන ප්‍රතිපත්තියක් සකස් කළා. රට හූරා කරනවා විතරක් නෙවෙයි ජීවිත හූරා කරන. දැන් මොකද්ද කළේ? ඔවුන්ගේ බෙහෙත් ටික විකුණ ගන්න නම් රෝග තියෙන්න ඕන, රෝග හැදෙන්න නම් වහ කන්න දෙන්න ඕන, විකෘති දේවල් කන්න දෙන්න ඕන. එතකොට මේ විකෘති දේවල් කාපු මිනිස්සුන්ට විකෘති රෝගාබාධ හැදෙන්න පටන් ගත්තා. එතකොට ඒ රෝගාබාධවලට බෙහෙත් විදිහට අන්න බෙහෙත් නිර්මාණය කළා. බලන්න කොයිතරම් මාපියාවක්ද කියලා. ඖෂධ මාපියාව. අපේ හෙළ ඖෂධ රටා වෙනස් කරා, හෙළ ආහාර රටා වෙනස් කළා, හෙළ සංස්කෘතිය සම්පූර්ණයෙන් විනාශ කළා. දැන් බලන්න වකුගඩු ඒකක හැමතැනම ඉදි කරනවා. මහා ලොකු දැඩි සත්කාර ඒකකනේ, සල්ලිකර්ම කරන්න අවශ්‍ය කරන දේවල්, සර්ජරි කරන තැන් මහා ලොකුවට ඉදි වෙනකොට අපි හිතනවා පුදුම දියුණුවක්. අපි මෙහෙම කොලර් එක අල්ලලා අත වනලා කියනවා දැන් දියුණුවයි රට. දෙයියනේ, ලෙඩ රෝග නැතුව හිටපු මිනිස්සුන්ට ලෙඩ රෝග ටික හදලා මිනිස්සු එක්තැන් කරලා ඒ එක්තැන් කරපු මිනිස්සුන්ගේ තියෙන සාරයත් හූරා කන්න අවශ්‍ය කරන ප්‍රතිපත්තියක් හදලා මහා විශාල රෝහල් කන්දක් හදලා මහා විශාල ඖෂධ ගොඩක් මිනිස්සුන්ට දීලා වහ කන්න දිදී වහ වමාරණ සංස්කෘතියක් නිර්මාණය කිරීමේ ප්‍රබල බලවේගයෙන් ගිලගත්ත අපිට තේරෙන්නේ නැහැ සුරපුරයක් කියලා අපිට හිතෙන්නේ. බලන්නකෝ කොයිතරම් මන්දගාමි පහත් මානසික මට්ටම් වලට අපි වැටිලාද කියලා. අපිට හිතාගන්න බැරි අගාධයක් තුළ අපි මේ ඉන්නේ. අපිට රට දෙය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. බෞද්ධ සංස්කෘතියෙන් උරුම වෙච්ච රටක ස්වභාවය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. එවැනි කිසිම දැක්මක් අපිට නැතුව යන්නම් වාලේ අපි යනවා ඔවුන්ගේ ප්‍රතිපත්තියට හුරේ කියාගෙන. ඒ නිසා හොඳට කල්පනා කරන්න, කෙනෙක් ඉවත් කළා කෙනෙක් ගෙනේ, තව කාලෙකින් ඒ කෙනා ඉවත් කළා තව කෙනෙක් ගෙනේ. නමුත් ඔබට නිවැරදි දැක්ම ලැබුණේ නැත්තම්, මේ රටේ නියම ප්‍රයෝජනේ ගන්න විදිහ ඔබට ලැබුණේ නැත්තම්, බෞද්ධ කියන එකේ යථාර්ථය ඔබට තේරුණේ නැත්තම්, බුදු දහම මූලික කරගත්ත පාලන තන්ත්‍රය මොකද්ද කියලා ඔබට වැටහුනේ නැත්තම්, ඒ වැටහෙන තාක්කල් ඔබට බැරි වෙයි මේ රට යහපත් මාර්ගයකට ගියන්. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න, වහ කන්න දීලා වහ වමාරණ එකද සංස්කෘතියේ නියම දේ, වහ කන්න නොදී ඉන්න එකද නියම ප්‍රතිපදාව කියලා බලන්නට ඔබට කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා
ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට කොපමණ වෑයම් කළත් ඒ වෑයම් කරන තැනදී අපිට පේන බොහෝම පුංචි අල්ප මාත්‍ර පිරිසක් විතරයි ධර්ම අභිසමයට වාසනාව දරාගෙන ධර්මයේ අධර්මයේ මොකද්ද කියලා තෝරගෙන නියමාකාරයෙන් බුද්ධ ධම්ම සංඝ කෙරෙහි පැහැදෙන්නේ. අනිත් ඇත්තන්ට පුදුම විදියට අර මිසරාරි ක්‍රමයෙන් පෝෂණී විච්ච වියවුල් සහගත අවුල් සහගත මානසික මට්ටම් තියාගෙන දුවන්නම් වාලේ දුවන සමාජ රටාවක් අපිට පේන්න තියෙනවා. ඉතින් අපිට පුංචි දේශනාවක් ඇතුළේ මේ සියලු කරුණු කාරණා කියලා අවසන් කරගන්නට පුළුවන් කමක් නැහැ. මේක තවදුරටත් සූක්ෂම විදිහට අපිට කතා කරගෙන ඉදිරි සාකච්ඡාව තුළදී විසඳ ගන්න තියෙන මහා කාරණාවක්. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කොහොමද බෙහෙත් පොහොර නැතුව වගා කරන්නේ කියලා. ඉතින් බෙහෙත් පොහොර නැතුව වගා කරපු සංස්කෘතියක් අපිට තිබුණා. බෙහෙත් පොහොර නැතුව වගා කරන්න නම් අනිවාර්යෙන්ම අර හෝමෝන උද්දීපනය කරපු ඒ හෝමෝන උද්දීපනයක් දාලා ඒ හෝමෝනේ උද්දීපනය වෙන රසායනික සංයෝගයක් වමනා කරන බීජ අපේ රටට ගැලපෙන්නේ නැහැ. ඒතොර මේ රටට උරුම විච්ච ආහාර සංස්කෘතියක් තියෙනවා. මේ රටට උරුම විච්ච බීජ තියෙනවා. ඒතොර මේ රටේ පොළොසාරයේ ඇසුරු කරගෙන වැවෙන බීජ තියෙනවා. අපි අද සකස් කරන දෙමුහුන් බීජ සකස් වෙන්නේ පොළොසාරයෙන් නෙවෙයි. සකස් වෙන්නේ හෝමෝන සහ රසායන මගින් සකස් වෙන ආහාර ගත්ත මිනිසුන්ගේ ශරීර සම්පූර්ණයෙන් හෝමෝන සහ රසායන කවි බවට පත් වෙනවා. ඒතොර මේ හෝමෝන සහ රසායනික ක්‍රියාකාරීත්වයේ මැඩලන්ට දේශීය ඖෂධ අහන්නේ නැතුව යනවා. ඔවුන්ට ඒ රසායනික විපර්යාස වෙනස් කරන්න තව රසායනික සංයෝගයක් ශරීරගත කරන්නට වෙනවා. ඔන්න අපිට නොදෙනුනාට රසායන මාපියාවත් ආහාර මාපියාවත් ජීවිතය මාකට් කොට හූරාකන මාපියාව සකස් වෙන තැන. ඉතින් මේ ටික තේරුම් ගන්න මේ ටික අවබෝධ කරන්න බුද්ධි සම්පන්න නොවුනොත් මහ විනාශයක් අත ළඟයි කියන කාරණාව ඔබ මතක තියාගන්නට උවමනායි. ඉතින් ඒ නිසා අදටත් අපේ දේශීය බීජ සුරක්ෂිතව පවතින තැන් තියෙනවා. ඒ දේශීය බීජ වගා කරන්න පුළුවන් දැනුම තියෙන ඇත්තෝ ඉන්නවා. ඒ වෙද પરම්පරාව සුරක්ෂිතව අරගෙන ආපු ඇත්තෝ ඉන්නවා. අදටත් ඒ වෙදකම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන යහපත සලසන මිනිස්සු ඉන්නවා. අදටත් බැරි නෑ අපිට මේ රට සස්ක්‍රීය කරලා මේ භූමි භාගයේ ප්‍රයෝජනයට අරන් ජීවත් වෙන්නේ කුමක් උදෙසාද කියන පණිවිඩය තමන්ගේ ජීවිතයට අරගෙන බතෙන් බුලතින් සස්ක්‍රීය වෙච්ච දැහැමි රාජ්‍ය පාලන තන්ත්‍රයක් ගොඩනගන්න පුළුවන්කම අපිට අද වෙනකොටත් පවතිනවා. උවමනා කරන්නේ නිවරදි මාර්ගපදෙසේ. යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් කියන්න විතරයි පුළුවන් කරන්න බෑ කියලා. නමුත් කියනවා වගේම කරන්න පුළුවන් මිනිස්සු මේ රට තුල ඉන්නවා, දන්නවා, හඳුනනවා. ඒ මිනිස්සු ටික එකතු කරලා මේ රටේ සම්පත් කළමනාකරණය කරලා ඒ ටික සිද්ධ කරන්න අවශ්‍ය කරන කළමනාකාරීත්වය විතරයි අවශ්‍ය කරන්නේ. අවශ්‍ය දැනුම් පද්ධතිය උපදේශන සියල්ලම දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සියල්ල දෙන්නට අවශ්‍ය කරන වටපිටාව පරිසරයේ තියෙන බවත් ඔබට මතක් කරනවා. ඉතින් ඒ නිසා දැන්වත් ඇස්කම් යොමලා ඇරලා බලලා මොකද්ද නියම බෞද්ධ උරුමය කියලා තේරුම් ගන්නට උත්සාහවන්ත වුණොත් හොඳයි. ඉතින් එහෙම නැතුව ජන්නම් වාලේ ගිහිල්ලා දුවන්නම් වාලේ දුවලා මේ අදිසි මාපියාවේම අදුශ්‍යමාන හස්තය ක්‍රියාත්මක වෙනකොට ඒකෙම බලවේගයන්ට තැලිලා පොඩි වෙලා අපි අහුවෙලා අපිට නොදැනීම අපි කරන සියලු අරගල අපි දන්නේම නැතුව ඒ මාපියාවෙම කොටසක් බවට පරිවර්තනය වෙන බව අපිට පේනවා. අපිට ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ, ප්‍රඥාවක් නැහැ. අපි යන්නේ පුදුම විදිහකට අගාධෙට. අරගලයක් කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ අරගලය කළ යුත්තේ නිවැරදි දැක්මක් ඇතුව බව ඔබට මතක් කරනවා. ඉතින් අද දවසේ අපි උත්සාහවන්ත උනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස අපි හැම දිනාටම උපකාර වෙන පරිසරය සකස් කරන්න අවශ්‍ය කරන යම් අවදනක් පණිවිඩයක් හැමට ලබා දෙන්න. ඉතින් ධර්ම දානමේ පින්කම අද දවසේදී ප්‍රඥා නාලිකාවෙන් සිදු කිරීම උදෙසා දායකත්වය දරනු ලැබුවේ
තමාගේ ජන්මදිනය නිමිතිකටගෙන පිටකොට්ටේ පදිංචි පියසේන ගජදීර ආරච්චි සහ කුසුමා ජිනසීලී වනාය විසින් විශේෂයෙන්ම අරමුණු කරනවා ඒ අත්තන්ට උතුම් ධර්ම අභිසමයේම හේතු වේවා උපකාරයක් බවටම පත්වෙත්වා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මෙලවට බිහිකොට මූලික අධ්‍යාපන ලබා දී ගුරු වෘත්තිය තුල නියලිලා සිට පරලෝසපත් ඔවුන්ගේ දෙමාපියන්ටත් සිස්සප්තර ලබා දුන් ගුරුවරුන්ටත් මෙතෙක් සසර ගමනේ පැමිණා වූ සියලු සොයුර සොයුරියන් නැහිත මිත්‍රාදීන් දූමුණු බුරුවන් ඇතුළු දහන් මාර්ගයට යොමු කළ ගිහි පැවිදි උතුමන් ඇතුළු සියලු ලෝකවාසී සියලු සත්වයන්ට උතුම් ධර්ම අභිසමයේ පිණසම හේතු වේවා උපකාර වේවා ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා සැමට දහම් අභිසමයේම වෙත්වා කියන ආශිර්වාදයන් සිද්ධ කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි යහපතක්ම වෙත්වා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පිච්ඡායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතු. මෝහක්ඛයෝ නිබ්බානං.